අපේ දෙමව්පියෝ පිටරටට ගොස් ඉටු කරන මහංගු දායාදේ අපේ රටටත් ගෙදර දොරටත් ජාතියක් ලෙස රටක් ලෙස ඒ අගය කරන්නට පුළුවන් වීම අද අපේ කාල පරිච්ඡේදයේ සුවිශේෂ අවස්ථාවක්. මේ සමගම බිවරෝ මගින් තව සේවාවල් රාශියක් ඉෂ්ට කරන ව්‍යාපාරික ශේස්ත්‍රයට ඇතුල් වෙනට කැමති ඒ සඳහා වූ නිපුණතාවයන් වර්ධනය කරන්නට අවශ්‍ය ඒ සඳහා ව්‍යාපාරික දැනුමල් ඉල්ලා සිටින ඒ සඳහා ණය පහසුකම් ගෙවල් දොරවල් කරා ඉල්ලා සිටින ඉටු කිරීමේ කාර්ය ඉදිරියටම ගෙන යනවා. අයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනා මගේ YouTube channel එකට Isuru TI. ඉතින් අද දිනේදී මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉකුද්දා විදේශවන් නියුක්තිකාරංශයේ උත්සවයක් පැවතුණා. මේ උත්සවයේ ප්‍රධාන අරමුණ ඌයේ විදේශගත සේවා නියුක්තිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය. මෙහිදී විදේශ සම්බන්ධ ඇමති විසින් ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා විසින් ප්‍රකාශ කීපයක් නියුක්ත කරා විදේශගත සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන්. මෙහිදී ප්‍රධාන වශයෙන් එතුමාගේ ඒ සාකච්ඡාවේදී අපිට සැල ඌයේ ගරු ජනපතිතුමා විසින් නැත්නම් ගෝඩාපේ පශපේ ජනපතිතුමා විසින් ඔහුගේ සැලස්මක් තියෙන විදේශව නියුක්තිය නැත්නම් ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා වූ පියවර පිළිබඳ. ඉතින් මෙහිදී ඔහු තවදුරටත් ඒ දරුවන්ට උපදෙස් ලබා දුන්නා හොඳින් ඉගෙන ගන්න ඒ ආකාරයෙන් ඉගෙනගෙන ඉහළට යන්න එහිදී විශේෂ අවස්ථාවක් ලබා දෙනවා විදේශවා නියුක්තිකයන්ගේ දූරදරුවන් සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරියේ කටයුතු කරගෙන යාමට නැත්නම් ඔහුට දිරිදීමට ජනපතිගේ ඒ සැලැස්ම මත. ඉතින් මීට අමතරව තව ප්‍රකාශ කළ දෙයක් තමයි විදේශවා නියුක්තිකාරංශයේ බියුරෝ ගාස්තුවක් අය කරන නැත්නම් ඉන්ෂුරන්ස් එක කියන්නේ මේක ඔබ පිටරටට යනකොට මේක ගෙවලා තමයි යන්නේ. එතකොට බියුරෝ ගාස්තුව 17000ක් වගේ මුදලක් වැය වෙනවා. ඉතින් මෙම මුදල් වැය කර තමයි ශිෂ්‍යත්ව ප්‍රදානය නිකුත් කර ඊට අමතරව මෙම අරමුදලෙන් තව දෙයක් කරන දෙයක් තමයි විදේශව නියුක්තිකයන්ගේ නිවස සාදා ගැනීමට විදේශව නියුක්තික ආරංචිය විසින් ලබා දෙනවා ණය පහසුකම්. ඊටත් අමතරව ස්වයං රැකියා පවත්වාගෙන යාම සඳහාද ණය පහසුකම් ලබා දෙනවා විදේශව නියුක්තික ආරංචිය මගින් මේ බියුරෝ අරමුදල හරහා. ඉතින් අපි දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන් අහලා බලමු මොකද එතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න කියලා. අපේ දෙමව්පියෝ පිටරටට ගොස් ඉටු කරන මහංගු දායාදේ අපේ රටටත් ගෙදර දොරටත් ජාතියක් ලෙස රටක් ලෙස ඒ අගය කරන්නට පුළුවන් වීම අද අපේ කාල පරිච්ඡේදයේ සුවිශේෂ අවස්ථාවක්. ශ්‍රී ලංකාව සම්ප්‍රදායික ලෙස අපි පාසල් යන කාලෙත් ඔබ පාසල් යන කාලෙත් සභාපතිතුමාත් එකඟ වෙයි අපි කතා කරන්නේ තේ රබර් පොල් ඊට පස්සේ ඇඟලුම්. නමුත් ඒ තත්ත්වය වෙනස් කරමින් ලංකාවට විදේශ විනිමය ආකර්ෂණය කරන ලොකුම දායාදය විදේශ රැකියාවල නිරත වී සිටින 16 ලක්ෂයකට අධික ඔබ අපේ දෙමව්පියෝ. එම දෙමව්පියන්ගේ මහන්සිය කැපවීම තම ගම් රටවල් වලින් ඈත රටවල් වලට ගොස් ඉටු කරන කාර්ය නිසා ගලන අපේ රටට ගලන මුදල නොමැතිව අද සම්ප්‍රදායික ආදායම් මාර්ගවලට පමණක් රට ගෙන යන්නට බැරි අවස්ථාවක සිටින්නේ. ඒ නිසා ඒ හැම දෙමව්පියෙක්ටම අපේ රට වෙනුවෙන් ඉෂ්ට කරන කාර්යයට ඒ වගේ මේ දරුවන් ගෙවල් දරවල් කරා හරියාකාර අධ්‍යාපනයකට හරියාකාර ජීවිතයකට හරියාකාර විශ්වාසනීය අනාගතයකට සකස් කර ගැනීමට ඒ දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාව සාක්ෂාත් කරන්න විදේශ රැකියා කාර්යංශයේ බියුරෝවට පුළුවන් වීමේ එක කොටසක් මේ කොටස. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැලසුම් කරන අනාගත ලංකා සංවර්ධනයේ ඔබට විශේෂ තැනක් හිමි වෙන නිසා ඒට සූදානම් වීමට ඔබේ අධ්‍යාපන කාල සීමාව එලෙස කැප කරලා එසේ කටයුතු කරන්න කියලා
me avasthave visheshayen aayachane karano e pratilabaya genenta puluwan tattwe ada athi karadima wenwen videsha rakya karyan seta bureau eta visheshayen me avasthavedi api age karano me samagama bureau magin tava sewawal rashyak ishta karano vyaparika shestrayata ඇතුල් වෙන්නට කැමැති ඒ සඳහා වූ නිපුණතාවයන් වර්ධනය කරන්නට අවශ්‍ය ඒ සඳහා ව්‍යාපාරික දැනුම ඉල්ලා සිටින ඒ සඳහා ණය පහසුකම් ගෙවල් දරවල් කරා ඉල්ලා සිටින අයට සහයෝගය වෙන අරමුදලක් බියුරෝවේ විසින් කාර්යංශ විසින් ඇති කිරීමෙන් අපි වෙනුවෙන් රට ගොස් සිටින ඒ දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරන්න කැපවි කටයුතු කිරීමේ අදිෂ්ඨානය විදේශ රැකියා බියුරෝ විසින් ඔබ වෙනුවෙන් ඔබ දෙමව්පියන් වෙනුවෙන් අපේ මාතෘභූමිය වෙනුවෙන් ඉටු කිරීමේ කාර්ය ඉදිරියටම ගෙන යනවා. දිනේෂ් ගුණවර්ධන මහතාගේ මේ ප්‍රකාශයෙන් මට හයිලයිට් කිරීමට අවශ්‍ය වූයේ විදේශක සේවා නියුක්තිකගේ දූදරුවා සඳහා ජනපතිතුමාගේ ඉහළ සැලැස්මක් තියෙනවා. ඊටත් අමතරව මා කලින් කතා කරලා තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකයන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විවිධ ණය පහසුකම් තියෙනවා. ඉතින් බොහෝ දෙනා මේ ණය පහසුකම් සම්බන්ධයෙන් කතා කරාම විවිධ මත කමෙන්ට් වලින් ප්‍රකාශ කරනවා. මා හිතනවා මේ ණය සම්බන්ධයෙන් ඔබට හරියට දැන ගැනීමට අවශ්‍යයි නම් මේ වෙබ්සයිට් වලට යන්න, ඒවා සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ගන්න, ඒ බැංකු නියෝජිතයන් සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කරන්න, මේ විදිහට ලොකු දැනුමක් ලබාගෙන හැකි වේවි. ඉතින් මේ channel එකෙන් කරන දේවල් මේ හොයා බලලා තමයි කරන්නේ. මා දන්නවා ඔබ විදේශගතව සේවය කිරීමේදී මේවා සොයාබාන්න වෙලාවක් නැහැ. ඒකට තමයි මේ channel එක තියෙන්නේ. ඔබට යම් කිසි දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සොයාබාලා මේ channel එක හරහා ප්‍රකාශ කරනවා, ඉදිරිපත් කරනවා. ඉතින් එතනින් එහාට ඔබට මේවා ක්‍රියා කර ගැනීමට ඔබට සරලන ආකාරයෙන් ක්‍රියා කර ගැනීම ඔබගේ යුතුකම සහ වගකීම. ඉතින් ඒ දේවල් ඔබ කර ගැනීමට හැකිනම් ඔබ ඉක්මනින් ක්‍රියාත්මක වන්න. ඉතින් සමහරලාට අපිට තර්ජනය කරලා දුරකට නැමතුමුත් එනවා. ඉතින් මේක ප්‍රශ්නයක් නෑ. අත වශයෙන්ම මා දන්නවා මා කරන්නේ කොමක්ද කියා. ඉතින් ඔබට යම් කිසි සේවයක් හොඳ දෙයක් වෙනවා නම් තමයි අපි බොහෝ කැමති වෙන. මොකද විදේශගත සේවය කරන කියන්නේ ලොකු සේවයක්. මේ සේවය කිරීමට හැමෝටම බෑ. ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වෙන්න. ඔබට නිවස තනා ගැනීමට අවශ්‍යයි. ඔබට සනරකියා පවත්වා ගැනීමට අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය අරමුදල් මට ලබා දෙන ආදී වශයෙන් ඔබ සාකච්ඡා කරන්නේ එහි තමයි ඔබට ඒ අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේ හැකියාව තියෙන. නමුත් ඔබ ඔබගේ අතර ලැබෙනකන් හිටියොත් මේ කවදාවත් වෙන්න. ඉතින් මේ යටින් කමෙන්ට් කරලා වැඩකුත් නැහැ. අපිට යම් යම් දේවල් කියලා ඉතින් මා හිතනවා ඔබට කරගැනීමට අවශ්‍ය නැ අනිවාර්යයෙන්ම කරගන්න. බොහෝ දෙනෙක් මේ දේවල් කරගන්නවා. නමුත් ඔවුන් කමෙන්ට් කර කර ඉන්නේ නැහැ. මේක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔබ යම් කිසි දෙයක් කරගත්තා නම් යටින් කමෙන්ට් කරලා මේ සම්බන්ධයෙන් අනිත් අයව දැනුවත් කරන්න. ඔව් ඔබ ලෝන් එකක් ගත්තා. ඔව් මම සැලකිය සඳහා අදාළ අරමුදලෙන් යම් කිසි අධීමනාවක් ගත්තා. මට ශිෂ්‍යත්වය හම්බුණා. ආදි දේවල් කමෙන්ට් කරන්නේ නැහැ. බොහෝ උනේ නැත්නම් තමයි කමෙන්ට් කරන්නේ. ඉතින් ඔබගේ ශක්තිය ධෛර්යයත් එක්ක තමයි මේ දේවල් කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මා හිතන යම් කිසි දෙයක් අදිනේ ඔබ දැනගැනීමට හැකි වෙන ඔබගේ ජීවිතයට එක් කරගත්තා කියලා. මේ ආකාරයෙන් විදේශ සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වෙන සියලුම දේවල් මේ channel එක හරහා ප්‍රචාරය කරනවා. ඉතින් අපිත් එක්ක රැඳී සිටින ඔබට සුබ දවසක්.